විඤ්ඤාණය පින්වතනි සාමාන්‍යයෙන් අර අපිට පේන දෙයක් නෙමෙයි. පේන්නේ කියන්නේ මෙහෙමයි. දැන් අපි S බෝලේ ගන්නවා. S බෝලයක් තියෙනවා නියුට්‍රල්. දැන් අපි ගත්තොත් සින්දු කියන කෙනෙක්. සිංහ කෙනෙක්. මොකද හුලඟක් කෙනවා. වයිබ්‍රේෂන්යක් කරනවා මේවා යනවා. ඔක්කොම නිකන් කෙලයි අරෝයි මේවායි ඔහොම යන්නේ. මොකද අපිරිය වෙන්න ඕනේ ඇඟට. ඇඟට ආසාව නැති වුණාම තමයි විඤ්ඤාණය කියන එක තේරෙන්නේ. හැබැයි විඤ්ඤාණය දෙක තුනක් තියෙනවා. කර්මය වැඩ කරන්නේ කොහොමද කියලා. ඕයනකොට මට තව එනවා කියන්න එකක් තියෙනවා. කර්ම විපාක අනුව සංකාර කරපු විදියට විඥාණය නැහැටි. ඒක කියන්න දැන් මේ මේ දකින්නක උනත් මේ චක්කු විඥාණය ආපු ඇටි ඒව තමන්ට සමාධියක් තියනවා නම් නොටිස් කරන්න පුළුවන්. මේ කාම ලෝකේ මට මේ සිත පහළුනේ කොහොමද, මේ සිත් වාරයක් ඇවිල්ලා තියෙන හැටි තමාට තමන්ගේ තියෙන ඒවා තමයි රිෆ්ලෙක්ට් වෙන්නේ. පින්වතුනි දවසක් මම මේ මහන වෙලා මට අර ගොඩක් ඉන්ස්පයර් කරපු ස්වාමි වහන්සේ කෙනෙක් හම්බෙන්න වැඩියා. ඒ වඩිනකොට ඒ ස්වාමි වහන්සේ ගස් යට එහෙම භාවනා කරනවා. ඉතින් ඒ ස්වාමි වහන්සේ, හැබැයි මම මේක කියනකොට ගොඩක් මේ ඒ ස්වාමි වහන්සේ බොහොම තපස් රකින වටිනා ස්වාමි වහන්සේ නමක්. ඉතින් මේ මට ඉන්ස්පයර් කරා ගී කාලේ. ඉතින් මට උන්වහන්සේට ගිහලා වන්දනා කරන්න අවශ්‍යතාවයක් තිබ්බා. මම ගිහිල්ලා හම්බ වුණා. ඉතින් උන්වහන්සේ ගස් යට තමයි හිටියේ ගොඩක්. ඉතින් කොහම සමාකයි කතාවල් තියෙනවා උන්වහන්සේට පිස්සු කියලා තමයි තනියම කතා කරනවා එහෙම ඒවා තියෙනවා. ඉතින් මට ඒවා තාරංචි වුණා. හැබැයි මම දැකලා නැහැ. ඉතින් කොහොම හරි මම එදා නැවතුණා. ඒක යම් උපාසක පිරිසක් වගේ එහෙම ඉන්න කට්ටිය තැනක මට නවතින්න උනා. එතන ටිකක් රිමෝට් ඒරියා එකක් ඉඳලා. නැවතිලා ඉන්නකොට මට දුන්න කාමරේ මෙහෙමනම් එහා මොකක්ද තව කියුබිකල් එකක ටීවියක් යනවා හයියෙන් ඒගොල්ලන් මොම තිබ්බා. කොහොම හරි මේ ස්වාමිවංශය මම හම්බ වෙලා රාත්‍රියේ මට ඉන්ස්පයරින් ටෝක් එකක් දීලා මාව ඇරියා. වැඩම කළා. මම වැඩම කළා. ඒ ඉන්නකොට මට මේ ටීවී එකෙන් අමුතු මේ නිකන් ගොඩක් ශබ්ද බද්ධ. ඉතින් මම ඊට පස්සේ ටිකක් ඒක අඩු වුණා. මම ඉතින් අර බණ පොතක් කියවගෙන ඉඳලා පස්සේ මට ආයි කුතුහලයක් ආවා. ඒක ඔෆ් වෙලා නිකන් යනවා නිකන්. ඉතින් එතන කවුලුවක් වගේ තිබ්බා. ඒ පොඩි මේක් ෂිෆ්ට් මේ පොඩි නිකන් මේ ටෙන්ටර් නෙමෙයි නිකන් හට් එකකුත් නෙමෙයි ටකරන් වලින් වගේ හදපු තැනක් නෙමෙයි නිකන් හොඳට හදලා තිබ්බ හැබැයි. ඉතින් මට මොකද්ද මන් දන්නේ. මම මෙහෙම කුතුහලයක් ඇති වෙලා මම එතන ගිහිල්ලා මෙහෙම බැලුණා. බලනකොට එහා ටීවී එක එහා පැත්තේ මේ ඉන්න කට්ටිය මෙතන බිත්තියට හේත් වෙලා මේ බලනකොට මේ බොහොම නරක දෙයක් දැක්කේ. ඒක මට ලොකු ෂොක් එකක් වුණා. දැන් මම ඒ වෙලාවේ මහාන වෙලා මම හිතුන්නේ හීනෙකවත් හිතුන්නේ මෙහෙම දෙයක් මට මෙහෙම. ඉතින් මම ඒ කාලේ දන්නේ නැද්ද මං සීලය ගැන හරීම තද මේකක් තිබ්බා. ඉතින් මේක මෙහෙම දැర్శණේ වුණා කියලාත් මං හිතනවා මගේ සීල් කැඩෙනවද අරකයි මේකයි මං හිතුවා. මම ඊට පස්සේ නිකන් දැන් මම ෆ්‍රී ෆ්‍රෝස් වෙලා වගේ අර එළි වෙනකල් දැන් මට එළියට වඩින්න බෑ. හතර පහ විතර වෙනකල් අර ඇඳේ වැඩ හිටියා. කොහොමද මට පොඩි කේන්තියකුත් තිබ්බා මේ මේ මෙහෙම මේ කට්ටිය මේ වගේ කට්ටියක්ද මෙතන ඉන්නේ කියලා. කොහොම හරි මම ඊට පස්සේ අර ස්වාමි වහන්සේ ගාවට ඉක්මනට වඩින්න හිටියා. මේ ගිහිල්ලා මේක කියන්න. ඉතින් බෑ ස්වාමි වහන්සේ හිල් දාන්නේ නැකල් සක්මන් කර කර ඔහොමම හිටියා. ඊට පස්සේ හිල් දාන්නේ වළඳලා පස්සේ ස්වාමි වහන්සේ මාව ගහක් යටකට වැඩම කරා. වැඩම කරලා ස්වාමි වහන්සේ ඉඳගත්තත් එක්කම මෙහෙම මම වන්දනා කරලා දැන් අරක කියන්න යනවත් එක්කම ස්වාමි වහන්සේ අහසට කතා කරන්න පටන් ගත්තා. අහසට කතා කරනකොට ස්වාමි වහන්සේ මෙහෙම කියනවා. මොකද්ද මේ කියන්න දැන් ඒක මොකද්ද මෙහෙම කියනවා කියන්න මේ ස්වාමීන් වහන්සේ මේ කියන්න මොකද්ද මේ කාමේසු මිච්ඡාචාර ශික්ෂාපදෙන් පරිස්සම් වෙන්න කියලා. දැන් මේ මොකද්ද කියනවා මෙහෙම අහතද මම මෙහෙම ඉඳගෙන මොකද්ද පෙර භවයේ අකුසල කර්ම වාරයක් පළ දෙනවා. ඒ වගේ මම කාටවත් කියලා තිබුණේ නැහැ. ඒ කාලෙත් මම ඔය පයින් වඩින්න චාරිකාවේ වඩින්න ලෑස්තිලා හිටියා. දැන් ජර්මන් ස්වාමීන් වහන්සේ ගුරුහාමුදුරගෙන් පොඩ්ඩක් නිවාඩුවක් හම්බෙච්ච වෙලාවේදී අර එහෙම ගිහිල්ලා දූපතට එන්න ගුරුහාමුදුරගාවට වඩින්න. ඒක මම කාටවත් කියලා තිබුණේ නැහැ. ඒතකොට කිව්වා චාරිකාවේ වඩින්න ඉන්නේ උන්වහන්සේ මේ වෙලාවේ කරන්න දෙන්න එපා. ඒක සසර පුරුද්දටයි ඔය කරන්නේ කියලා. ওই ටික කිව්වා. හැබැයි මට ලොකු පික්චර් එකක් ආවා. ඒ පික්චර් එක තමයි කෙලින්ම දැන් මට කාමේසු මිච්ඡාචාර ශික්ෂාපදේ මට පරිසම් වෙන්නලු. දැන් මම දැක්කේ එළිය දෙයක්. ඒ කියන්නේ පින්වතුනි අපි ඔය දකින්නේ ඒක මට හොඳට පැහැදිලි වුණා. අපේ ඇතිවෙච්ච සංකාර කරපු විදිහට තමයි ওই විඥානේ චක්කු විඥානේ ඇති වුණේ. තේනවනේ දෙක කියන්නේ. ඒක කර්මය දකින්න පුළුවන්. දැන් එහෙම තව අවස්ථාවක් තිබ්බ ඒක මම එක තැනක ඉන්නකොට ඔය මට එක එක රියුමර්ස් තිබ්බ ඒ ස්ථානේ මෙහෙම වෙනවා අරම වෙනවා කියලා. හැබැයි මම රියුමර්ස් බාර ගන්න කැමති නෑ. හරි නෑනේ. එහෙම කියන්නත් හොඳ නෑ කවුරුත්. ඒක කේලං. ඕවා
ඕම හරිනේ එහෙම කාගෙනවත් කියන්න. ඒ කෙනාට කියලා කියන එක හොඳයි මෙහෙම කරන්න එපා එහෙම කියලා. අනිත් අයට කියන එක හරිනේ. කොහොම හරි මම ඒව අහගන්න නැතු හිටියා. හැබැයි මට මේක පාරක් ගැටුණා. හැබැයි මම ඔය ඒ දැනුම මට අවබෝධය දැන් තියෙන හින්දා ඒක ගැටිච්ච මම මේක දැක්ක ගමන්ම එහෙම දෙයක් වෙනවා හරි මොන හරි එහෙම සම්බන්ධව මට ඔළුවට ආවේ මට මේ වගේ බලපෑමක් එන්න පුළුවන් තව දවස් දෙකකින් එන්න එනවා කියලා. ඒක නිකන් ඉවක් වගේ ආවා. ඊට පස්සේ එදා මම ඉන්දියාවට වඩිනවා. මම හිතුවා වගේම ඉන්දියාවට වඩිනකොට ඒ මම ඒ අනිත් අයට දොස් කියන දෙයක් සම්බන්ධ දෙයක්ම මට එන්න පටන් ගත්තා. ඉතින් පින්වතුනි මේ ඔක්කොම අර විඥානේ අපි දකින්න එක දෙපැත්ත මෙහෙමයි. හොඳ දෙයක් දකින්න නම් අපිට ඒක වෙන්න chances තියෙනවා. නරක දේවල් එනවා නම් ඒ අර මේ ඔහොම තියෙනවා. හැබැයි විඥානය ගැන තව interesting points තියෙනවා. ඔය පින්වතුනි දැන් අපි පිරිසක් අතර ඉන්නකොට මම ඒ ගැන කිව්වා නේද? ඒකින්ද දා යහන්නේ. අර කොහොමද මේ යම් දෙයක් කරන හැටි දැන් අපි මිනිස්සුන්ගේ නොටිස් කරනවානේ මට මානෙ තියෙනවා මෙයාට මොකද ඉති කියන්නේ රාගය තියෙනවා මෙයා හරි මේ ඉන්කන්සිඩරේට් යාගේ කෙලස් අනිත් අයගේ කෙලස් අපි හොඳට නොටිස් කරනවානේ නේද මෙයා කිසිම මහ අමුතුම කෙනෙක් මහ පිස්සු මනසක් තියෙන කෙනෙක් පින්වතුනි එහෙම නොටිස් කරනකොට හොඳයි පොඩි එක්සර්සයිස් එකක් කරන්න පොඩි කොලක කොල කැලක ලියා ගන්න මම නොටිස් කරපු ඒවා ඊට පස්සේ නිෂ්කලංකව පොඩ්ඩක් බලන්න මේවා Tamanට ඇති වුණාද කියලා මේ මේවා මේ අවංකව බලන්න මේ මේ හිතපු ඒවා අනිත් අයගේ දැකපු ඒවා කොයි හරි තැනක කාත් එක්ක හරි ඉන්නකොට මටත් මේ වගේ ෆීලිංගස් ආවද කියලා Tamanට එහෙම අවංකව බලනකොට අනිවාර්යයෙන්ම මතක් වෙයි අරයත් එක්ක ඉනොට මට මේ වගේ ගතියක් නේද ආවේ කියලා ඒ ආපු එක්කෙනා යාළුවෙක් නම් ටෙලිෆෝන් කරලා අහන්න අර වෙලාවේ මම ඔයත් එක්ක කතා කරනකොට මට මොනවද දැනුනේ කියලා එතකොට පින්වතුනි යටියක් වෙලා යනවා නම් උත්තර දෙන්න Taman දන්නව එහෙම තමන්ගේ ගියදේ හැබැයි පින්වතුනි ඔය එක්සර්සයිස් එකේදී යම් දෙයක් වෙනවා මොකද්ද මොකද පින්වතුනි අපේ කෙලෙස් මේ මේ යක් රාක්ෂසයෝ වැජපෙන්නේ කලුවරේ ඒ කියන්නේ ඩන්ජන්ස් වල කලුවර උමං වල ඇතුලේ හිත ඇතුලේ විඥාන ඇතුලේ මේගොල්ලන් නොටිස් කරන එක ෆ්ලෑෂ් ලයිට් එකක් ගහනවා වගේ ඒ ෆ්ලෑෂ් ලයිට් එක තමයි තමන්ට නොටිස් වෙන එක තමන්ගේ මේක තිබ්බ එක නේද කියලා ඔය එක්සර්සයිස් එක එතකොට ඒවල දිය වෙන්න පටන් ගන්නවා පින්වතුනි ඒවා දිය වෙනකොට පින්වතුනි අපේ පවිත්‍රභාවයක් එන්න පටන් ගන්නවා හිතේ අපිට එක්නොලෙජ් කරන්න පුළුවන් වෙනකොට අපේ ඇති වෙන ඒ ක්ලේශන් ඒවා අඩු වෙනකොට දිය වෙනකොට පින්වතුනි අනිත් පැත්තට නොපෙනෙන බලවේගයක් යනවා පවිත්‍ර වෙන හින්දා අර අපි ඒ වැරදි දැකපු අය ඒ වාතාවරණය ඉන්න කට්ටිය වෙනස් වෙන්න පටන් ගන්නවා ඒක තමයි ලුකුම් ප්‍රත්‍යහාරය තමන් ඇතුලෙන් වෙනස් වෙනකොට තමන් අනිත් අයවත් වෙනස් කරනවා ඒක গুপ্ত බලයක් ඒක තමන් මේ මොනවාද ප්‍රායෝගිකව අත්දකි ඒවා මට ඔය කියන්න ගියොත් තවත් වෙලා යනවා ඕක ඔය විඥානය ඔය සම්බන්ධව ඔය කරුණු හැබැයි ඕවා ඔක්කොම ඔය ගවේෂණය කරන ඔය ස්වාමිවාස කෙනෙක් කියනවා හරි ඉන්ට්‍රස්ටිං යා හරි ලස්සනට කියනවා මේ පෙන්නනවා ඇත්තටම මම ඔය සිංහ ගැන කිව්වේ මට කල අමතකයි ඔය ගැන කිව්වේ නෑ ඔයගේ ප්‍රශ්න අහුවෙත් නෑ කවුරුත් කලකට ඉතින් දැන් වැඩි දින මම ඔය එක්ස්ප්ලනේෂන්ස් දුන්නොත් මේ සමාකට ඕක නිවන වගේ තමයි දැනෙන්න පුළුවන් දැන් මට ඒකත් අහනවා සමාක මහතුරු හරි හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා ඒ මහතුරුත් දැන් අපි එක එකනා එක්ස්ප්ලේන් කරනවානේ දැන් මම කියන ඔරිජිනල් සූත්‍ර බලන්න කියලා දැන් එහෙම ඒක ඒකෙන් ට්‍රිගර් වෙන්න ඕනේ කියලා ඒ මනස් බලන විදිය බැලෙන්න ඕනේ කියලා ඒක තියෙනවා පින්වතුනි මට තේරෙන විදියට නම් ඒකේ පදයක් හරි ඔය වර්ඩ් ඔෆ් ද බුද්ධ ගන්න කිව්වේ ඒකයි ධම්මපද මොකද පින්වතුනි අවංකනම් කවවරි ස්වාමි වංශ කෙනෙක් එයා සූත්‍ර වලට යොමු කරයි එයා තමන්ව ඉන්ඩිපෙන්ඩන්ට් කරයි එයාගේ බණ ඩිපෙන්ඩ් කරන්නේ නැහැ ඒ කවවරේම ඩිපෙන්ඩ් කරනවා නම් ඒ කියන්නේ එයා තාම ගවේෂණය කරන් යනවා තාම එයාත් ප්‍රැක්ටිස් කර කර එයාගෙන අත්දැකීම් අනිපාර තව එක්ස්ප්ලනේෂන් එකක් කියයි ඔහොමම ඇත්තටම අත්දක්වනවා නම් කියයි දැන් අපේ ගුරු හාමුදුරුවෝ වැඩි විස්තර කරන්නේ නැහැ මේ සූත්‍රය බලන්න ඊට පස්සේ කියලා අයින් ගිහ ප්‍රැක්ටිස් කරන්න කියනවා දැන් මමත් සමාකලට එක්ස්ප්ලේන් කරන ඔය විඥානේ ඔය පංච උපාදර්ශකන්නේ වැඩ කරන හැටි ඒක වැරදි මොකද එක්ස්පීරියන්ස් එකක් එක්ස්ප්ලේන් කරන්න බෑ පින්වතුනි ගොඩක් එක්ස්ප්ලේන් කරන්න කෙනෙකුට හරියට තේරිලා නැහැ තේරිච්ච කෙනෙක් එක්ස්ප්ලේන් කරන්නේ නැහැ වැඩිය